කියන්නේ අන්දරෙන් හැම වෙලේම කියන දෙයක්නේ මනසින් ඈත් වෙන්න මනසින් අයින් වෙන්න කියන එක. එතකොට මම ඒක දකින්නේ මනසින් අයින් වෙනවා කියලා කියන්නේ දැන් අපි භාවනාවකට ඉඳගත්තොත් අපිට සිතුවිලි පරම්පරාවක් එනවනේ. එතකොට ඔය එන එකත් එක්ක ඇලි ඇලි ගැටි 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 ඉස්සරහට යන එක තමයි අපි අර සිතුවිල්ල දිගේ එල්ලිලා ඒක දිගේ යනවා. එතකොට ඒකෙන් අයින් වෙනවා කියලා කියන්නේ ඊට පස්සේ අපි සිහියෙන් බලාගෙන ඉන්නවා මොනවද අපිට එන සිතුවිලි. එතකොට ඒක ඇවිල්ලා යන්න ඉඩ දීලා අපි ඒක දිහා බලාගෙන ඉන්නවා. එච්චරයි කරන්න ඕන කියන එකයි මට තේරෙන්නේ. ඔව්. අනේ මේක ඇති වෙනවා ඊට පස්සේ නැති වෙනවා. ඒක ඇති ඒකේ ඇතිවීම නැතිවීම දකින්න. ඔව්. හරියට ඒ ඇතිවීම නැතිවීම දකින්නකොට සිතිවිලි ටික ඇති වෙනව නැති වෙනව යනවා දැක්කොත් ටිකක් බලාගෙන ඉන්නකොට ඇත්ත වෙනවා දැන් සිතිවිලි එන්නේ නැතු වෙනවා. හැබැයි ඒ සිතිවිලි එන්නේ නැතිව ගියාට පස්සේ පේනවා තව මොනවාද ඒව ඇති වෙලා නැති වෙලා යනවා. හරි ඒකට මම උදාහරණයක් දීලා දෙන්නේ අර හිටපු ගමන් අපි වාඩිලා ඉන්නකොට එක්කෝ ওই ෆ්‍රිජ් එක ගාව. ෆ්‍රිජ් එක ගාව වාඩිලා ඉන්නකොට ෆ්‍රිජ් එකේ කන්ඩෙන්සර් එක ඔෆ් වෙනවා. ඒ ඔෆ් වුණා ඔෆ් වුණා තමයි අපිට තේරෙන්නේ ආ මේ ෆ්‍රිජ් එක වැච්චෙන වැඩ කර කර ඉන්නවා. අන්න ඒ වගේ අර දැන් ඔය චන්ද කියන්නේ ඒකම ඒ කියන්නේ සිතිවිලි එනවා යනවා දකින්නවා කියන එක හොඳට බලාගෙන ඉන්න 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 සිතිවිලි එන යන එක නවතිනවා. අනේ ඒකෙන් ඒකෙන් පිට තියෙන අර සිතිවිලි දෙයක් අතර තියෙන ඉඩසට අපේ අවධානය සම්පූර්ණයෙන්ම යොදු වෙනකොට ඒ ඉඩස තුළ අර වගේම යම් කිසි ස්වභාවයක් කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ කන්ඩිෂන් එක නැති වෙලා යනවා. අර ෆ්‍රිජ් එක වැඩ කර කර තිබුණා කියන එක දන්නේ නැහැ. මේක නැති වුණාට පස්සේ දන්නවා අපි මේ එකක් තිබිලා නැති වුණා මේක. ඒ වගේම අර සිතිවිද්ද එකක් අතර තිබිච්ච ඉඩසෙ තිබිච්ච යම් කිසි ස්වභාවයක් නැති වෙලා යනවා. ඒ නැති වෙලා ගියාම තවත් වෙනත් ස්වභාවයක් මතුවෙනවා. ඒ වගේ මතුවිවි මතුවිවි යන එක පේනීගෙන යනවා. ඒක තමයි ඉදිරි වෙන්න තියෙන්නේ. එහෙම වෙවිගෙන ගිහිල්ලා එක තැනක් එනවා. එහෙම වෙනස් වෙන්නේ නැති තැන. ඒක තමයි අර ලිදේ තියෙන අඩිය. අඩිය නැති ලිඳ. අඩිය නැති ලිඳ. හොඳයි. සත්‍යය තමයි කියන්නේ මේ යෝගී ක්‍රමයෙන් කරන්නේ එක්කෙනෙක් ඇදගෙන ගිහිල්ලා අල්ලන්, ඒ කියන්නේ කොහොම හරි මෙයාව මෙයාගේ මනසයි ශරීරයයි අරව වෙනවා ක්‍රියාත්මක කරලා කොහොම හරි මේක එළියට අරගෙන ඇදගෙන ගිහිල්ලා අරව අඩිය නැති ලිඳට දානවා. ඔව්. ඒක තමයි යෝගී කය කරන්නේ. නමුත් මේ බුදුහාමුදුරුවෝ කරේ එහෙම කන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දුන්නා මේ මෙතන තමන් විසින්ම කරගන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ මෙච්චර කාලෙ ඉන්නේ කියලා. මුතුර දැන් වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ මිනිහෙකුට වතුර නැතුව ඉන්න පුළුවන් වැඩිම ගාන දවස් 10යි. දැන් මේ මිනිස්සයා දවස් 13ක් ඉඳලා තියෙනවා. ආ. කියන්නේ මොනවත් නැතුව නැගිටින්න මොකක් නැතුව. ආහ. ඒ ඇත්තට මිනිස්සයා නෙවෙයි ඇත්තට මේ යෝගී. ඒ කියන්නේ මේ අපේ මේ විද්‍යාවත් බොරු කරලා තිනවා. දැන් මේමයි ඇත්තටම ඔබ ඔතන තියෙන විද්‍යාව තාම හොයාගෙන නැහැ. දැන් ඇත්තටම දැන් ඔය කියන කතාව ඕගලන්ට උනත් මේ ආ මේ කියන්නේ පොඩ්ඩක් හරි මේ රිලේට් කරන්න පුළුවන් නේ. භාවනාවට වඩලා හිටියාම මම දන්නේ මට නම් රිලේට් කරන්න පුළුවන්. මට වඩලා නෑ නෑ. භාවනාවට වඩලා හිටියාම ඇඟ ක්‍රමක්‍රමෙන් එනර්ජි කන්සම්ප්ෂන් එක අඩු වෙනවා. ඔකයි කතාව. ඔව්. දැන් ඔයා ඉන්නත් කියන්නේ පැය 3ක් වඩලා හිටිය කියලා එකමයි. ඔව්. ඉතින් ඒක රිලේට් කරන්න පුළුවන් අපිට. දැන් ඒක සයන්ස් එකට තේරෙන්නේ නැහැ. ඒකයි වැඩි. ඔව්. වීඩියෝ එකේ එයා විස්තරය කියනවා. එයා මෙහෙම එකපාරක් එයා මේ මම කියන විස්තරය ටික එයා එකපාරක් වඩලා හිටියලු මේ අර මේ මොකක්ද මේ එයා කන්දක් තියනවලේ හරි. ඒ කන්දට ගිහිල්ලා එයා හැමෝම යනවලු ඒ කන්දට. ඒ පැත්තේ ඉන්නේ. කඳුළු පේරිලා ඊළඟ දවසේ දවසක් අපි එයා ගෙදර ඉන්නකොට ගෙදර වාඩි වෙලා ඉඳලා එයා විනාඩි 15ක් විතර වාඩි වෙලා නැගිටලා බලනකොට මේ
මිනිස්සු ඇවිල්ලා මල් මාල දාලාලු වටි හැමතැනම මේ මිනිස්සු එළ වඳිනවලු ඊට පස්සේ මේ ඇවිල්ලා මොකද කියලා එතකොට කිව්වා නෑ ඔයා අතන අවුරුදු දවස් 13ක් පරිලිටි මෙයාට ඇත්තටම තේින්නේ මෙයා කිව්වේ මට මේ විනාඩි 15ක් විතර වගේ හිටියේ කියලා දැන් ඕක මන්ද නැ මම නම් දැකලා තියෙනවා මට මට මම මම දන්නවා මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා අවුරුදු දවස් 13ක් හිටියේ නෑ නමුත් මට සමහර වෙලාවට භාවනාවට ගියාම ඔය කියන්නේ ගොඩක් වෙලාවට මම කරන්නේ අක්ගාලා ඔය කියන අර විහාර නිසසල වලට ගියාම එතනින් ඊට පස්සේ බෙල් එක වැදින එක මම දන්නේ නැහැ. මොකද සමහරවිට දැන් මම අර මේ මිනසෝට එකේ ගෙන්න ගියාම ඒකළු විනාඩි 40ක් භාවන කරනවා. මට විනාඩි 2යි එතන. තියෙන්නේ මොකද මට තේරෙන්නේ විනාඩි 2ක් ගියාම අරගල බෙල් එක ගහලා කතා කරන්න පටන් ගත්තම තමයි මට මතක් වෙන්නේ. මේ ඉතල නැගිටින්න ඕනේ. ඒක ඕක දිගටම තියෙනවා. ඔන්න ඔබ තමයි ওই අවස්ථාව තමයි මේ රූප සංඥාවෙන් ඉවත් වීම. दवास हता भावना वाड़ी वेला इन निशोल अडवान कर निरोध समापत्र मलमाल दाल वगे वटे इट मिन हादुर अपवाला दरसा मे गिनी गिंदर तीन बल मैं गिंदर अभी इसे मे तमाइलू मे दवा हतकट पास निरोपति आये नकमाइल दिनगति मुखार दिखे पास बुद्ध हादुअन गील विस्तर को हम बुद्ध हादुर देश नाकर विस्तर करकेम कथा आहलती है अजान ब्रक्वांसो मन कीस्ट्रेलिया ऑस्ट्रेलियन का मेडिटेट कर मेडिटेट कर वाइफ भाई मे कुर पास वाइफ नईन वन वन नईन अरे एक पलसर्स रिवे पास मैं मेरी लगे मैं हॉस्पिटल के लिए हॉस्पिटल के अरवे पलसर्स पटांगी निरोध संपत्ति निरोध संपत्ति අපි දන්නවනේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය කියලා එකක් තියෙනවා. දැන් ওই නිරෝධ සත්‍ය කියන එකේදී අපි දන්නවා මේ දුක කියන එක නැති කරන්න පුළුවන් කියලා. දැන් මම ඔබ කියන්නේ මෙහෙම. අපි අර නිහඬ නිසසලතාවයේ ඉඳලා අපි අර දුක කියන්නේ මොකද්ද දුක නැtei කියන්නේ මොකද්ද කියන එක දැක්කම තමන් දන්නවා දුක කියන එක 100%ක් බුදුහාමුදුරු දුක කියලා කිව්වේ මේ දන්නවනේ අපි කියන්න ඕනේ නැහැ ඔයාලා දන්නවා. महापोल එතකොට ඒ එතන හිටපු එක්කෙනා දන්නව මේ දුක කියන එක ඇති වෙන්නේ. ඇයි නැති තැන හිටියනේ? නැති තැන හිටපු ඉඳලා ආ දන්න දුක ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒක තමයි මම කියන්නේ විදර්ශනාව කරන්න පුළුවන්. ඔන්න උතන්ට ගියේ කියලා තමයි හරියටම බලන්න පුළුවන්. කෝලින් එකතු කරා. අනිත් අය ඔක්කොම කරන්න හදන්නේ සංකල්පවලින්. ආ මේක මෙහෙම දැක්කම මෙහෙම කරන්න පුළුවන් කියලා. එක්ක දැන් මෙතන මේ යෝනිසෝ මනසිකාරයේ යොදලා මට මේක කරගන්න පුළුවන් කියලා කියන්නේ මනසේ. එහෙම නෙවෙයි. ඇත්තටම අර සති සම්පජන්ණේ ඉන්නේ හිටියේ කෙනාට යෝනිසෝ මනසිකාරය අවශ්‍ය නැහැ. එයාට තේරෙනවා. එයාට ඒලා ඇතුලින් දකින්න. හරි. ඒක ඒක තමයි දුක්ඛ සත්‍ය ඊළඟ සමුදය සත්‍ය කියලා කියන්නේ ඒක. ඒකෙන් එයා දකින්න. ඒක ඒ එතනට යන්න නිරෝධ සත්‍ය කියන එකත් එයා දන්න දැන් මෙහෙම නැති වෙනවා කියලා එයාට උනානේ ඒක. ඒක දන්න නිසා. නමුත් අර බුදුහාමුදුර කිව්වා කිය දැන් අර ඒ කියන්නේ සෝවන් සත්‍වදාගම නැමෙව යන්නේ කියන්නේ ওই දිගින් යන්න අර අර නිරෝධ නිරෝධ වෙච්ච තැන ඉන්න බෑ හැමතිස්සෙම. නමුත් ඒක තමන් තුළ තියෙන. ඒ තමන් ගැටෙනවා. මම කියන්නේ අර
වතුර වතුර හේකට ලොකු ගහක් කඩන් වැටුණාම වතුර දෙපෑ වෙලා පේන පොළොව පිළිලා හැබැයි වතුර වල තියෙන බල මේ වේකට අපව වැහෙනවා මේ. ඒකද අඩිය පෙවුන අඩිය වැහෙන. දැන් ඔය කියන ස්වභාවය තියෙන නිසා තමයි අපි අර ඔය අර මේ පළවල පළ හතරක් තියෙන්නේ. සෝවන් දක්වා දගාමේ නැගම යරි. ඒ අරියත් කියන දැනට ගිය එක්කෙනාට වුණා. ඔය කියන විරෝධ සමාපත්තිය කියලා කියන්නේ අර අර විරෝධය ඒ ඒ තැන නැවතිලා ඉන්නවා. එතන ඉන්න ඒකට ඉන්නේ නැතුව මෙතෙන්ට එනවා. ඇවිල්ලා මේ අනිත්‍යත් එක්ක කතා කර කර ඉන්නවා. ඉඳලා ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ නිර්වාණයේ ඒ කියන්නේ මේ පිරුණම් පාන්නේ අවස්ථාවේදී විරෝධ සමාපත්තිය ලැබෙනවා කියලා කියන්නේ අර අර මනසත් එක්ක තියෙන සම්බන්ධතාවයේ සම්පූර්ණමයි කියලා. සංකල්පයක්වත් නැහැ. නමුත් දැන් අපි දේශනාවක් කරනකොට කාට හරි දැන් අපි මේ දන්න දේ කියලා දෙනකොට හරි මොකක් හරි දැන් එයාට ඒක ධර්මයේ දැනුවත් කරනකොට ඒගොල්ලන් ඒ ධර්මය ඉගෙන ගත්තු ඒ වචන ටික තියෙනවනේ. දැන් අපිට ඒක ඇත්තම කියනවා නම් දැන් ඔක තේරුම් අරගෙන ඒ ඵලයට පත් වෙච්ච කෙනා දන්නව වචනේ තේරුමක් නැහැ කියන එක. නමුත් අනිත් කෙනාට ඒක තේරුම් අරන් අවබෝධ වෙනකන් අපි වචනේ පාවිච්චි කළ යුතු වෙන සමහර තැන් වලට. ඔව් මම අනිත් දකිනවා. මොකද මේ එතකොට ඒ කෙනාට අපි දැන් ඒ වචනේ පාවිච්චි කරන්නේ නැතුව වෙන වචනයක් කිව්වහම එයා දන්නේ අපි මේ මොකද්ද විග්‍රහ කරන්නේ අපි මොකද්ද මේ විස්තර කරන්නේ කියලා. ඕක ඕක ඕකට උදාහරණයක් මම කියන්න. ඔව්. මේ සත්‍ය සත්‍ය එකක්. ඔව්. ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා ඉන්නවනේ. ඇල්බර්ට් අයින්ස්ටයින් හිටියානේ. ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්ව මම පොඩි කාලේ ඉඳන්ම මෙයා කියපු මෙයා ධර්මතාවය දැනගත්තා කියලා. දන්නවයි කියලා. එයා කිව්වා මම අවුරුදු 8ක්ද 10ක්ද ඉගෙන ගත්තයි කියලා මේ මැතමැටික්ස් මේ මිනිස්සුන්ට කියලා දෙන්න මේක මෙහෙම වෙන්නේ කියලා. එයා පොඩි කාලේ ඉඳන්ම දන්නවලු මේ දැන් වේගෙන් යනවා නම් මේ මේ කාලය අඩු වෙනවා. වේගෙන් යනවා නම් බර වැඩි වෙනවා. මේ කොට වෙනවා කියලා ඒ ටික දන්නවලු ඒ මූල ධර්ම ටික දන්නවලු. ඔව් ඒක බුදුහාමුදුරුවෝ ඒකනේ උනේ බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ මේ කියන්න දෙයක් නැහැ කියලා නිකන් හිටියා. හිටියේ නැහැ නේදුවේ. මේ සූත්‍ර දේශනා කරපු තැන් වල ඇත්තටම ওই සූත්‍ර කියලා කියන්නේ දැන් අපි සූත්‍රය කියලා ගණන් වල කියන්නේ මොකද්ද මොකක් හරි ගාණක් විසඳන්නද ගන්න ඒක ඒක විසඳන්න තියෙන ක්‍රමය සූත්‍රය. එතකොට බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකය කියලා වෙනම එකක් දැන් අනිත් හැමෝම ලිව්වට සූත්‍ර පිටකය කියන්නේ එක එක්කෙනාගේ දැනගැනීමේ මට්ටම අනුව එයාට යොදපු සූත්‍රය. ඒ කියන්නේ එයාට දහම් ගැටළු වල යොදපු සූත්‍රය. දැන් අපේ මිනිස්සු සූත්‍ර. එතකොට සූත්‍ර පිටකේ ගම අපේ අය ඒක නිකන් අර ඒක ඒක දිහා ඒගොල්ලන්ගේ ඔළුවෙන් අස්සන්න බැරි සත්වන් දෙකක් තියෙනවානේ. එහෙම නිකන් මුල් බැසගත්ත සූත්‍ර පිටකේ මේකේ ධර්මයේ ඔක්කොම තියෙනවා කියලා. හරි ඒ වගේ මොකක් හරි එකක් තියෙනවා. නමුත් අර දැන් ඔය මට්ටම දකින්න අපි කියන තැනට ගිහිල්ලා සූත්‍ර කියන්නේ මොකද්ද මේ වයිකින් එක මේ ඒව දකින්නකොට තමයි තේරෙන්නේ මේකේ දෙයක් නැහැ මේ ඔක්කොම තියෙන එකයි කියන්නේ. ඒක කිව්වේ ඒ ස්පෙෂල් එකේනට යාගේ යාගේ යාට තියෙන සූත්‍රය තමයි මේක දුන්නේ. නැතු වෙන එකේකට දැන් අර දැන් ඔය ඔය ටීචර් කිව්වේ දැන් අයන්ස්ටයින්ගේ කතාව. ඕක ඕක සත්‍යතු හොදට කියනවා. සත්‍යතු දැන් කියන මේ අයන්ස්ටයින් කියනවනේ E = mc² කියලා. ඕක තමයි සූත්‍රය. ඕක තමයි මේ වෙන විදිහට එයා කිව්වා. අර E කියන්නේ එනර්ජි. එනර්ජි කියන්නේ මාස් එකයි මේකයි කියලා වෙනම කිව්වා. ඔය සූත්‍රය තමයි මේ ඔක්කොම දන්නේ දැන් ඔය අයින්ස්ටයින් මුලින්ම දැක්කේ ඕක තමයි. ඒක කියා දෙන්නේ කීක කළා අන්තිම සූත්‍රයක් හදලා දුන්නා මෙන්න. E = mc². සත්‍යරෝ කියන ලැසන්ට. මිනිහ කියන්නේ මේ ඔය E කියන්නේ අර කියන නිහඬ නිසසල ස්වභාවයේ තියෙන ඔය එනර්ජි කියන ටික. එයා එනර්ජි කියන නමක් දාලා තියෙනවා. නමුත් මේ විශ්වයේ තියෙන ඔක්කොගෙම පිටපැත්තේ තියෙන එක තමයි ඔය E කියන්නේ. ඔය මාස්ක් එකයි මේකයි මේ ස්ක්වයර් එකයි කියලා කියන්නේ ඔය මේ මේ මුළු විශ්වයේ විශ්වයෙන් පිටේකට මේ මිශ්‍රයට සමාන කරලා array අරක කියලා මේ මම ඔය මගේ පොතේ තියෙනවා මේ කීවන මතක ඇති මම ලියන කිව්වා යාට ඔය සත්‍යතු කිව්වේ ගැන ඒකෙන්ද අයින්ස්ටයින් කීප එකත් හරි ඒක තමයි දැන් ඔය අර
අර රෙනේ ඩෙකාට් කියලා ඉන්නවා එයා කියලා තියෙනවා මේ I tick I think therefore I am කියලා. ඒ කියන්නේ මම හිතන නිසා මාව හැදෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ සිතිවිලි වලින් තමයි මේක හදලා තියෙන්නේ. සිතිවිලි වලින් අයින් වෙච්ච ගමන් මනසෙන් අයින් වෙච්ච ගමන් තමන් නිදහස්. එච්චරයි. ඕක ඉතින් හැමෝම වගේ කියලා දිනවා. මේ ඕක දැන් ඕක අර අර ඕගොල්ලෝ ඔයගොල්ලෝ අහන රූප ස්පයිඩර් කියලා කෙනෙක් මං කියන්නේ. අරිශෝක්‍යාගේ කතාව එයාගේ එයා හරියට මේක මේ විශ්ව ගේනවා එතන මේ ළඟදි මම එකක් ඇහුවා එයා කිලිම බුදුහාමුදුරු කියපු සප්රේ කියන එක වෙනම විදිහකට ලස්සනට කියනවා ඉතින් ඒ වගේ එක එක්කෙනාට මේක දැන් දැන් මේ ලෝකේ ඕල් තරම් ඉන්නවා මේ ධර්මයේ බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුගේ ධර්මයේ ප්‍රයෝජනයට ගත්ත අය මේ ඒ ස්වභාවය ගත්ත අය ඕල් තරම් ඉන්නවා